ஆய்வான் சாலையா பலமும் கோயிட்டதாது ஹெரனு இல்லை ஹெரனும் பலன்னு மாத்தியம் வந்து வெடத்தட்டான திவா விமல் வீரவாச மாத்தியாகி சூக்ரி பண்டா சூக்ரி பட்டாக்கு திவ் வெடத்திவா அம்மோ மார கதா வாக்கின அமெரிக்காவை எக்குது இல்லை மீட்ட பஸ்ஸு மே சந்தே தினமா தினக்கூட அனுர தினக்கூட பறக்கு கண்ணுவார் அனில் மகத்த கரணி பறக்குள்ள பறக்குகள்ல அர மே காலி பறக்குன்னு மே கட்டி எலியட இல்ல கஹன் பட்டம் கண்ண பாட்டல எத்தக்கூட அனில் மகத்த கஹன் இது அமெரிக்காவையும் பெஹல மே கல்லுன்னு மாறு சீன் ஒய் ஆதியா கியூவாகி හොඳම දේවල් මං ඔයාලට කියා දෙන්නම්. මිනිහා ඒව තමයි ඉස්සර දැන් තමයි මේක වань ඉස්සර ජංගි බැලුවා. වද ජංගි. වඳ බෙසිය රෝග හෙව්වා. හරිද? වඳ කොත්තු හෙව්වා. ඊ වඳ යටසායවල් හෙව්වා. මිනිහා ඒවම හෙව්වි. මිනිහා වඳ ඒවම හෙව්වි. හරිද? ඈ වඳ දොස්තර හෙව්වා. හොඳට බලන්නකෝ. ඈ ඔය සූකිරි බණ්ඩ කරපු දේවල් හරිද? ඇත්තෙම ලැජ්ජයි දෙනවා දැන් මලබුවම දුක හිතෙනවා. ඒකාරි සුදු ඇඳලා කොන්ඩෙ දාලා ඩයි දාලා ජෙලි දාලා එන්නේ වාහන 10 15 පිටින් ගෙනල්ලා වයිවි ස්ටේජ් එකට නංගලා ඔන්න කෑ ගාල බිරියන් දෙනවා. ඉතින් අර මිනිස්සු ආගෙන හිටියා බලන්න 2019 ගෝඨාභය මහත්තයාගේ මීටින් වල මේ යකා කියන දේවල් ඈ නේද? මේකට එන්නේ මෙහෙමයි එන්නේ කිකි බැනපුම් පුද්ගලයා දිලිප් ජයවීර මහත්තයාට පින් සිද්ධ වෙන්න ඒ ගෙදර අගුවේ ලගින්න දුන්නා. ඒ අගුවේ ඉඳන් තමයි දැන් බුරන්නේ. බුරන්නේ කාටද? අනුරට. මොකද මිනිහා දන්නවා අනුර ආවොත් මෙයාට කෙලවෙනවා කියලා. මොකද දැන්න මන් දැක මීටින් වල අනුර කියන්නේ යනවා වැලි කැටේ කිමත් විපක්ෂයකට. කිසි දෙයකට හානි කරන්න එපා. ඔයාලා මේ මිනිස්සුත් එක්ක සමගි වෙන්න කතා කරන්න. හැබැයි මේ හොරුන්ට එක තැනකට එකතුලා හිරේ යන්න වෙනවා. මොකද මේ ආදයට තියෙනවා වත්කම් නඩුවා. එතකොට අයිඩෙන්ටි කාඩ් දෙක නඩුව තියෙනවා. නෝනට තියෙනවා. ඔක්කොම දෙක දෙක මූට තියෙන්නේ. ඉතින් මේ යකා දැන් බලනවා මේක අවුද්දේම අර හරියට කකුලුව ටික දඟලනවාගේ මුන් දඟලනවා. අම්ම පෙන්ෂන් එක නැති වෙනවා. අරව නැතින මගේ වත්කම් හොයයි. ඒ බයටද කොහෙද දැන් නිකන් මේ පිස්සෙක් වාගේ කියනවන් දැක්ක ඉවිද. ඉතින් එහෙනම් මේ යකාට කාල ඔකද ජාති අන්තර කුමන්ත්‍රණය. අරගලි ජාති අන්තර කුමන්ත්‍රණය පොතක් බෙදුවා. ඒක ජනප්‍රිය වුණා පොත එතරම් හබස්. හරිද? විමලයට කියන්න දෙන සූකිරි බට්ටට දැන්නම් පුතේ අමාරුයි. ඔව්. උඹ නිසා මට හිතෙන විදිහට මට දැනෙන විදිහට දිලිප්ට අඩු ගානේ ලක්ෂයක් ඡන්ද තිබ්බනම් ඒකෙන් දැන් 25,000ක් වගේ කැඩලා ඇති. මොකද මේ යකා කියනවා මිනිස්සු අහන්නේ නැහැ. හරිද? මේ යකා තමයි පැණියට උදව් කරේ. හරිද? දැන් වා නිකන් බලන්න නාගේ ආපු වෙලේ කැලණිය මේ යකය මො විපක්ෂයේ අම්මා ඕක ඈ නේද? අද වගේ එහෙම ඉදා හැබැයි සද්ද නැ සූකිරි බණ්ඩා. ඒ කියන්නේ රාජමක්ෂලා මේ වැසිකිලියත් මූ අයින් කරන තත්ත්වෙනේ හිටියේ. ඊට පස්සේ එමිසු දැනගත්ත දැන් මූගේ වැඩන්න ගහලා එලෙව්වා පන්නන්නේ කලින් එළියට ගිහිල්ලා ඔය හිටි ඉඳලා යන එන මන්නේ කවුරු ගත්තේ නැනේ. සජිත් ගත්තේ නැ, රනිල් ගත්තේ නැ, අනුර ගත්තේ නැ නේද? සීලරත්න හාමුදුරුව මට එයා ගත්තෙත් නැහැ. එයා ගත්තෙත් නැහැ මූ. ඒක මාර්සීනේ සීලරත්න හාමුදුරුවත් ගත්තේ නැහැ මූ. වැඩක් නැති මේ එකක් කියලා. අන්තිමේදී දිලිප් බැලුවා මේක කොහොමද කියලා. මෙයාගෙන් කඩාගත්තු මුත් ඉන්නවා. ඒ අර එහෙම කළුතරෙන් පැනපු මුමුයි ඔක්කොම ගලා දිලිප් බැලුවා මේ ටික දාලා පිකප් බෑ. දිලිප් මාතු වැරදි වැඩක් කරගත්තේ. ඔයත් අනාතයි මේ සීන් එකෙන්. අනිවාර්යෙන් මේ 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 ඒක වෙනවා. මේකෙම ඉන්න වර්තියෙන් ඡන්දින් නැති වෙනවා. එහෙනම් මූ එක කඩේ ප්ලාස්ටර් දාලා අගුවේ තියන්න. නැත්තම් මේ කූඩුව සම්පූර්ණ වහලා මිනිස්සු වෙනකොට පේන්නේ නැති වෙන්න දාලා තියන්න ඡන්දි වරනක. නැත්තම් වෙන්නේ මේ දිලිප් මහත්තයාට තියෙන ඡන්දින් නැති වෙනවා. ඔන්න බලන්න පුළුවන් ඔය ආයතන මිනිස්සුන්වත් දෙන්න. මොකද මේ යකා මේ 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 යකාත් අර රාජිත වගේ මිනිහෙක්නේ. මේ යකා පට්ට ආය ඔයා කියන්නේ වඳ කොද්දු වඳ බෙෂේ වඳ ડોක්ටර් ගෑනු ගෙනල්ලා මෙයා ඇඬෙව්වනේ දැක්ක ටීවී එකේ. අර මේ අනේ මට ළමයි නෑ මම පස්සේ බලන්නේ ළමයිත් ඉන්න අන්තිම මූ කරපු වැඩෙන් ડોක්ටර් මා අවුරුදු 5ක් දුන්නේ වැඩ තහනම් කරලා අන්තිම අවුරුදු 5 සල්ලිත් එක වන්දිත ඔක්කොම හම්බුණා. ડોක්ටර් ලොකු පිනක් කරලා දීලා දිනා මේ ඒක ඇත්තනේ ડોක්ටර් ගේ ජාතිය ජම්මේ ආගම වැඩ නැහැ ડોක්ටර් කෙනෙක්. ඔහු වෛද්‍යවරයෙක් හැටියට හොඳට සේවය කරලා දිනා. ඒක ඇත්ත කතන්දර එහෙමනේ හොස්පිටල් එක. හරිද? මේ වෙලේ බැලුවා මේකට මොකද්ද ගැටයක් ගහන්නේ ඈ අර මුස්ලිම් මිනිස්සුන් අවුස්සගෙන මේ දාගන්න ඕනේ. එතකොට සිංහල මිනිස්සු මෙයාලට ඡන්දේ දුන්නා මුස්ලිම්ුන්ට ගහන්න කියලා. ඒක තමයි මේ කරගත්තේ. මෙයා ඉතින් අර නියමට නළුවේ ඇත්තම හොඳ නළුවේ ඇත්තම ජැක්සන් ඇන්තිලා ඈ මේ මේ පරාද ගාන පොන්සේකලා ඈ සියන්ත ඔය ඔක්කොම පරාදයි මොහු. ඔය සෞමිලියන කියලා හැම පට්ට පරාදයි මොහු. දැම්මනම් මූට පිටපත්තේ පොඩ්ඩයි පෙන්වන්න තියෙන අපිට වගේ නෙවෙයි කියවන කියවන යනවා. ඒවට තව ඔතලා
කියනවා. එතකොට මේක ලස්සනට කරා. මෙයාට පිටපත හම්බෙනවා. ඔය කවුරු කවුරු හරි දුන්නා. මූ නිකන් අරවා කිව්වනේ ජංගියේ මූ දැක්කා වාගේ. يعني රුපියක් තියෙන මං දැක්ක බෙෂීරේක පින්න මේ ගලවල පින්න මේ ඔක්කොම රතු විල ඔක්කොම තනපුඩුත් එහෙම ආදෙක් මේ මේ ආදෙය ඊට වැඩි දේවල් කරපු ආදෙක් කොහොම හිටියද මේ ආකාරයක අපි අර පෞද්ගලිකත්වයේ කතා කරන එක තේරුමක් නැහැ මිනිහගේ දේශපාලන වදින් අපි හැප්පෙන්නේ තියෙන්නේ ඒ හින්දම මම මේ කියන්නේ දැන් කියනවා ඇමරිකාවෙන් ඇවිල්ලා ඊට පස්සේ ගහලා එතකොට කොහෙද මේ ඊයේ බෙද රට මේ වුණානේ මේ මාළෙහිම ඒ වගේ රටවල් අල්ලගෙන මේ ගෝස් ඇති වෙලා බංගලියේ වගේ මේ ගහලා ඒක ඔක්කොම විනාශ කරලා බල් එහෙම මේ දැන් හදනවා දැන් මේ දවස්වල මොකද ජනතාවතුන්ට ඡන්දය දුන්නම මාලිමාවට මොහු කියන්නේ බිල් එක හදනවා ඒක නට තුවක්කු දෙක දෙකක් දුන්නේ මෙහෙම ලොකු මේ කේස් එක කියලා මිනිස්සු බය ගන්නවා මිනිස්සු බය නැහැ ඔයාට මිනිස්සු අහු වෙන්නත් එපා ඔය කාටවත් කරදරයක් වෙන්නේ නැහැ හොරා කාපු මිනිස්සුන්ට නීතිමය කරදරයක් වෙයි මට හිතන විදිහට එහෙම ඇරෙන්න කරදරයක් වෙන්නේ නැහැ අපි කියන්නේ කිරිබත් කෑමෙන් වළකින්න මිනිස්සුන්ට හිංසා වෙන විදිහට හැසිරීමෙන් වළකින්න සතුට ඒක ලබාගෙන තමුන් ඊළඟ වැඩපිළිවෙලට යන රට අනුරට ආවට පස්සේ ඒ ඇරෙන්න දෙයක් වෙන්නේ නැහැ මේකේ ඇත්තම කියනවා නම් හරිද අපිට තේරෙන විදිහ මොකද අනුර හැමදාම දැක මීටින් වල හැම එකෙම කියනවා වැලි කැටයක්වත් ගහන්න එපා හැබැයි මීයක හදනවා මේ අර ආණ්ඩුවත් බැලුවා තුවක්කු දෙක තුනක් දුන්නා දැන් මෙයාගෙන මේ රනිල් එක කියන රනිල් මෙහෙම කරනවා රනිල් ඊළඟට වංචා කරනවා වංචා කරනකොට මොකද මේ කටි කරපු දේවල් දන්නවනේ පොන්සේගා ඡන්දි දීලා ඒව තමයි කියන්නේ වංචා කරනවා ඊට පස්සේ ජීපී එකට ඡන්දි දෙන ඔක්කොම ජීපී කාර ඔක්කොම පාට බහැලා ඊට පස්සේ උද්දෝෂණය කරනවා ගහ ගන්න මරා ගන්න ඊට පස්සේ ඇමරිකාවෙන් බහැලා අපු අල්ල ගන්න ඒ හින්දා මේ ඡන්දි දෙන්න එපා ඒ හින්දා මෙයාලට ඡන්දි දෙන්න අන්න එහෙමයි කියන්නේ ඒ හින්දා කවුරු මොනවා කිව්වත් අහන්න එපා මේ හාදයෝ දැන් පේ දැන් ඔය පිලි පිලිකන් වල ඉඳන් දැන් ඉස්සරහ කුසිය වලට 갔다. දැන් කුසියට ගන්නෙත් නෑ. ඇත්තෙන්ම කියනවා නම් පිලේ ඉන්නේ. අපි බල්ලෝ හදන්නේ ওই මිනිස්සු. සාමාන්‍ය මේකට ඉස්සර අර ලොකු වටිනා බල්ලෝ තියා කට්ටින ගෙවල් ඇතුලේ හදන්නේ. එහෙම තමයි මෙයා ඉස්සර හැදුවේ කට්ටිය. හරිද? හදලා මෙයා දැන් වැඩ නෑ. දැන් මෙයා නාටු ගෑවලා ඇකිලිලා දැන් එළියට දාලා එළියේ කූඩුවක් ගාලා දිලිප් මහත්තයා තියා තියනවා. දිලිප් මහත්තයා මං අන්තිම අතාවට දිල්ලන්නේ කූඩු වහලා තියන්න. සැප්තැම්බර් 20 වෙනකන් නැත්නම් ඔබතුමාට වෙන්නේ මේ ඡන්ද ටිකක් අඩු වෙනව ඇරෙන්න එකක්වත් වැඩි වෙන්නේ නැහැ පුතේ. ඉස්සර මෙයා කතා අහන්න මිනිස්සු කොටු කියලා පෙරාණ හිටියා. එතකොට මිනිස්සු දන්නේ නැමු බොරු කියන බව. දැන් මිනිස්සු දන්න බොරු කියන බව. ඒ හින්දා මේ ශූක්‍රි බණ්ඩා ඈ මේ වහලා තියන්න අර නිකන් තියාගන්න පක්ෂයක් හැටියට මූ නිකන් තියාගෙන වැඩ කරගන්න. එහෙමනම් අපි මේ වෙනුවෙන් වැඩසටහන තවත් ඉදිරියේදී හමු වෙමු. අදට සමු ගන්නවා. ආයුබෝවන්.